සහෘදයා විශේෂාංගය ආරම්භ කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔබ ආදරය කරන රටක් ලෝකයක් ආදරය කරන ආදරණීය චරිතයක් වෙනුවෙන් අදත් අපි සහෘදයා විශේෂාංගය වෙන් කරනවා. ඒ වගේම තමයි අද සහෘදයා විශේෂාංගයත් ඉතාම සුවිශේෂී අද දවසත් ඉතාම සුවිශේෂී. ඉතින් මේ සුවිශේෂී කාරණාවට හේතුව මොකක්ද කියලා මම තව ටිකකින් පැහැදිලි කරන්නම්. ඔබ දන්නවනේ ජීවිතේ අපිට තියෙන්නේ ටික කාලයයි. මේ ටික කාලය ඇතුළත අපි මේ ජීවිතෙන් සමු ගන්න කලින් මතක හිටින පුංචි හරි දෙයක් කරන්න ඕනේ. අඩුම තරමේ සුවඳ හමන ලේන්සුවක් හරි අපි මේ මහ පොළවේ තැන්පත් කරලා යන්න ඕනේ. හැබැයි ඊට වඩා එහා ගියක් එහා ගිය දෙයක් මේ සමාජයට දායාද කරලා තියෙන අපූර්ව චරිතයකට අද අපි මේ සහෘදයා විශේෂාංගය වෙන් කරනවා. ඉතින් අද දවස ඇයට ඉතාමත්ම සුවිශේෂී. අපි බලාපොරොත්තු වෙනවා විශේෂාංගයේ මැදක් වෙනකොට එතුමියව සම්බන්ධ කරගන්න. ඉතින් ඊට මත්තෙන් මම කැමතියි මේ කවුරුන් පිළිබඳවද අද දවසේදී අපි මේ ප්‍රවේශය ලබා ගන්න සූදානම් වෙන්නේ කියලා ඔබව දැනුවත් කරන්න. අද දවසේදී බොහොම ආදරණීය චරිතයක් වගේම ලාංකීය ගීත කෝකිලාවිය ලාංකීය ගීත ශේෂ්ත්‍රයේ කිරුළ හිමි රාජිනිය ඇය වෙනුවෙන් අපි මේ අඩහෝරාව වෙන් කරන්න සූදානම්. ඉතින් අද දවසේ ඇය ඇගේ ජන්මදිනය සමරනවා. ඉතින් එතුමියට සුභපැතුම් මම මෙන්න මේ විදිහට එකතු කරන්න කැමතියි. එතුමිය 1933 නොවැම්බර් 11 ඒ කියන්නේ අද වගේ දවසක ජෝසප් ලීනස් ප්‍රනාන්දු හා මියුරියල් එලිසබෙත්ට දාව සිය පවුලේ තෙවන දරුවා විදිහට එතුමිය උප්පත්තිය ලබනවා. උපන්නයට අනුව එතුමියගේ නම තමයි මාතරගේ රීටා ජෙනෙවි ප්‍රනාන්දු. ඉතින් පසු කාලීනව ඇගේ ජීවිතයේ ගමන් මාර්ගය වෙනස් වෙනවත් එක්කම එතුමිය ලතා වල්පොල නමින් වෙනස් වෙනවා. ඉතින් කලාශූරි ලතා වල්පොල අද්විතීය ගායන ශිල්පිනිය එතුමියට උදායිරේ අපි සියලුම දෙනා දීර්ඝායුෂ වඩන නිරෝගිමත් සුබම සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරමින් අද දවසේදී අපි සහෘදයා විශේෂාංගය මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ කිරුළ හිමි රාජුණියයි මෙරට සුවහසක් ශ්‍රාවකීන් අදටත් සිය මනමෝහනීය හඬින් ආනන්දයට පත්කරන ගීත කෝකිලාවද එයයි. මෙරට ගීත ක්ෂේත්‍රයේ දශක හතකුත් ඉක්මවා ගිය කාලයක ගී ගයන්නේ නම් ඒ ඇයම පමණක් විය හැකි. 1933 නොවැම්බර් 11 වෙනිදා ජෝසප් ලීනස් ප්‍රනාන්දුට හා එලිසබෙත් මියුරියල් යූලට ලැබෙන දෙවැනි දරුවා වූයේ එයයි. උපන්ගේ ඇගේ නම වූයේ මාතරගේ රීටා ජෙනෙවි ප්‍රනාන්දුයි. කුඩා ජෙනෙවි සිය පාසල් අධ්‍යාපනය ආරම්භණුවේ ගල්කිස්ස පල්ලියේ පාසලනේ. ඇය කුඩා කල පටන්ම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් වූ අය. ගී රචනක වීම දක්වා වූ ගමන් මගේ මූලික අඩිතාලම ගොඩනැගුණේ එතැන් පටන්ය. කාලයාගේ ඇවෑමෙන් ඇය ගුවන් විදුලියේ අත්වැල් ගායනයටද, පසුව සරත් විමලවීර රචනා කළ කඳුළු දෙනිතේ වැහැනා නම් ගීතය වින්සන්ත අල්ලි සමග ගායනා කළාය. එයින් ඇගේ තනිවම ගීතකයා නැති දස්කම් විදහා දක්වන්නට සමත්කම් දැක්වූවාය. පසු කාලීනව මෙරට චිත්‍රපටි පසුබිම් ගායන ක්ෂේත්‍රයේ පුරෝගාමී වූ සලකුණක් වුවද, මුල් යුගයේ ඈ ග්‍රැමෝෆෝන් තැටිවලට ගී ගැයූ ගායිකාවක් වූවාය. එම ගීත එවකට ගීත ශ්‍රාවකයන් අතර අවධානයට පාත්‍ර වන්න තරම් නැවුම් ආකර්ෂණීය හඬ පෞරුෂයක් ඇහැ සතුවිය. ගිරාගෙල මල පොටක් වන් ගෝමර පිතිමාලේ කල තමිල හා හින්දි තනුවලට ගී ගැවු කාලේ නවමු තනුවලට ගී ගැයීමේ වාසනාව ඇහැ සතුවිය. ග්‍රැමෝෆෝන් ගීත මෙන්ම සුසිල් ප්‍රේමරත්නයන්ගේ හමුවීමද රීටා ජෙනෙවිගේ ජීවිතය සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්විය. රීටා ජෙනෙවි ලතා ලෙස පරිවර්තනය කළේ සුසිල් ප්‍රේමරත්න විසිනි. ඇගේ හඬ සුසිල් ප්‍රේමරත්නයන් හට ඉන්දියාවේ ලතා මංගිෂ්කාර්ගේ හඬට සමාන විය. එනිසා ප්‍රේමරත්නයන් ජෙනෙවි ආමන්ත්‍රණය කර තිබෙන්නේ ලතා නමිනි. එතෙන් පටන් ඇය සියල්ලන් අතරම ලතා නමින් ප්‍රසිද්ධ විය. ලතා පසුබිම් ගායනයට පිවිසෙන්නේ 1953 වසරේදීය.
इदारे चित्रपटियेट हर्बी सेनिविरत्न समग तैगिनम कोकुनत प्रियानम युग गीते गायना करमिन अय चित्रपटि पसुविम गायनेट पिविसुनाय चित्रपटि क्षेत्रयेट लतागे संप्राप्तिय एकतर आकारयक विप्लवीय वेनसक एति कलेय एवडविटत दकुनु इंदीय गायक गायिकावन मिरट सिनेमावे तरंग करद्दी लता सिय अनन्यताव लंकावे चित्रपटि पसुविम गायने तावुरु करगत्ते स्वर सप्तके हो इंदियानु रागधारी संगीते पिलिबंद किसिदु न्यायिक अध्ययनयकिन हो पुहुनुवकिन तोरवाय प्रेम तरंगे चित्रपटिये होंद होंदम वेयलुव गीतय धर्मदास वल्पन समग गायना किरीम एगे चित्रपटि गायन दिव्ये मेन्म पौद्गलिक जीवितयेद එක්තරා සුවිශේෂී සම්දිස්ථානයක් විය ගීත කෝකිලාව බවට පත්වන්නට වාසනාව කැඳු ලතාහට අනෙක් වාසනාව ගෙනෙන්නේ වල්පොළ නාමයයි 1958 දී ලතාගේ සහ ධර්මදාස වල්පොළයන්ගේ විවාහයෙන් පසු ඇය නමින් ලතා වල්පොළ බවට පත්විය එතෙන් පටන් චිත්‍රපටි පසුබිම් ගීත ශ්‍රේත්‍රයේ ලතා ධර්මදාස යුගයේද ආරම්භය आकाशे आवासे सूर्यानगी अपे जीवितय सते हिरंदी सदा कल विनोदिन माले कालयाके एवामेन लांकीय चित्रपटि पसुबिम गीत क्षेत्रयेट सेम समस्त गीत क्षेत्रयेटम लता वाल्पल नम वो गीत कोकिलाव तिरण कल गीत दास गणनगे ए वेनुवेन ए मिरटिन सह අන්තර්ජාතික වලද සම්මානද අතිමහත්ය අම්මලා දුක්ගන්නේ පුතුන් හදන්නා නෙළුම් මානෙල් මඩේ පිපිලා රොන් සොයා පියමන සමනලියකසේ රන් වන් රන් කරලින් පැහිලා රජිනෙමමයි අපේ රාජයේ බෙම්මාලා ගොතාගලේ පෙරදිග මුතු ඇටයයි වැනි මෙවන් ගීත ගීත කෝකිලාවගේ මේ ගීත අදටත් කිසිදු අඩුවකින් තොරව ප්‍රේක්ෂකයාගේ හද ලැබුම් හල තුල වැජමුණු ගීත බවට පත්විය මෙරට නව පරපුර දෙස ඇය බලන්නේ ඉතාලියෙන් ගතුවයි ඇගේ ගී ගයමින් ක්ෂේත්‍රයට පැමිණි නමක් තනා ගන්නා අයමින්ම එලිමහන් ප්‍රසංගවලදී ඇගේම ගීත ගයා ඇයටත් වඩා ලොකු මුදලක් අය කරන ගායිකාවන් පිළිබඳව පවා කිසිදු තරහක් ඇය තුල නොමැති විය ඒ සියල්ල දෙස ඉතා උපේක්ෂා සහගතව බලා සැලසී සිටින තරම් ඇය නියතමානී විය ඒ අනාගත පරපුරක් බිහිවීමට ඉඩ හසර සලසා දිය යුතු බවට ඇය දරන මතය නිසාය Sandres paturi ki milendi tantaru bebade nilakasi aadaraniya maaniyeku mittiniyaka mi mittiniyaka lesa jeevithaye sandaya samaya gewana aya dharmayata da ithaladiva vivekiva nidhase kaalaya gewanniya e vivekeyedi tama giyak inda hitada bogunamin siyalla desa satutin upekshaven hidigen jeevithaye gewanniya itin ඇය අද දිනේ සිය දිවි ගමනේ 87 වන වියට එළඹෙන්නේ ලාංකේය ගීත කෝකිලා වියනේ කලාසූරී දේශමාන්‍ය ලතා වල්පොළ මැතිණියනි ඔබට චිරන් ජයතෝ චරණ අපේ උපහාරය අද දවසේදී ඇය පිළිබඳව කතා බහ කරන්න ඇගේ පවුලේ තෙවන පරම්පරාව නියෝජනය කරන ලංකාවේ අතිශය දක්ෂ වයලින් වාදන ශිල්පියෙක් අපිත් එක්ක එකතු වෙනවා කලාශූරී ලතා වල්පොළ ගායන ශිල්පිනියගේ ආදරණීය මොනුබුරන් තිසර බණ්ඩාර අයිබෝන් සුබදසන අයිබෝන් සුබදසන ඉතින් මේ දවස්වල ඉතින් සාමාන්‍ය සුපුරුදු විදිහට කාලය ගත කරනවා නේද හොඳයි අද දවසේ ඔබ ඇවිල්ලා ඉන්නේ වෙනස්ම දෙයක් සම්බන්ධයෙන් කතා බහ කරන ඔබේ ජීවිතේ ඉතාමත්ම සමීපයි හැබැයි මම හිතුවා ලතා වල්පොළ මහත්මිය පිළිබඳව වෙනස් මුහුණුවරකින් ඔබ කතා බහ කරනවා නම් ඒ නිසා තමයි අද දවසේදී මැදිරියට ඔබව කැඳවා ගත්තේ දැන් ඔබ හැදෙන්නේ වැඩින්නෙත් සංගීතමය පැතිකඩක් තියෙන පවුලක එතකොට ඔබට මේ සංගීතය කියන දේ හරි සමීපයි ඔබට ආගන්තුක දෙයක් නෙවෙයි ඔබත් සංගීත ශාස්ත්‍රයේ සංගීත සංයෝජනය කරනවා එතකොට සංගීත අධ්‍යක්ෂණය කරනවා හොඳ වාදකෙක් ඉතින් මේ හැම දෙයක්ම ගත්තාම කලාශූරී ලතා වල්පොළ කියන අද්විතීය ගායන ශිල්පිනිය මේ ගීත කෝකිලාවිය ඔබ ගායන ශිල්පිනියක් විදිහට දකින්නේ කොහොමද ගායන ශිල්පිනියක් විදිහට දකින්නවා කියන්නේ ඒ කියන්නේ සංගීතමය පැත්තෙන් ගත්තොත් टैलेंट अति मम हिता मम आची की मे वेनमें कल्पना कल बलुत गायिका वक्ति दिए
ඉතාම මේ මේ දක්ෂ ගායිකාවක් ඒක ඒක මට ඒක දැන් ඒක කොහොමද කියන එක මට තේරුම් කරන්න බෑ ඒ කියන්නේ මොකද ඒ කියන්නේ කම්පයර් කරන්න විදියකුත් නෑ ඒ කියන්නේ මොකද ඒ ඒ ආගේ ඒ කාලෙදී ගායනා කරලා තියෙන ඒ මේ මේ ගීත ඇහුවම සහ ඒවා ගායනා කරලා තින්නේ ම මේ මම පොඩි කාලේ අහලා තියෙන විදියට මේ සමාල්ලාට ටේක්ස් 75ක් 80ක් විතර එකපාර ගන්නවා ඒ කියන්නේ මේ මේ දවසක් සාමාන්‍යයෙන් ෆුල් ඩේ එකක් යනවලු එක සින්දුවක් ගන්න ඒ කියන්නේ දවස 30ම සින් කරලා තමයි ටේක් එක ඒ කියන්නේ ප්ලේයර්ස්ලායි ඔක්කොමලාම හරියටම වැඩේ මේ මේ වරද්දන් නැතුව හරියටම සින්දු වෙනකල් එකපාර ගන්න විස්තර ඒ රෙකෝඩින් මේ තාක්ෂණයේ තිබ්බ මේ අඩුපාඩුව තමයි පස්සේ ඕක එන්නෙන්න මේ දැන් ඒද්දි තමයි දැන් ටේක්ස් ගන්න පුළුවන් දැන් ඕනම එක්කෙනෙක්ට ගායනා කරන්න ඕ දැන් ස්ටුඩියෝ දිනවා ගායනා කරන්නත් ඕනම එක්කෙනෙක්ට පුළුවන් දැන් අර ඒ කාලේ ඉතින් අර ඒ තිබ්බ දුෂ්කරකම් එක්ක ආච්චිලා ඒ ඇවිල්ලා තියෙන ගමන මේ ඇත්තරම අද්විතීයයි හිතාගන්න බෑ ඒ කියන්නේ අපිට මේ කාලේ තිබ්බනම් අපිට ජීවිතේට අපිට කරන්න පුළුවන් කමක් නැහැ කියන එක තමයි මම නම් හිතන්නේ. එච්චර කැපකිරීමක් කළා තමයි ඇවිල්ලා තින්නේ. ඉතින් සංගීතමය පැත්තෙන් ඒ වගේ දක්ෂ ගායිකාව හරිම අඩුයි මේ ලංකාවෙත් නෑ ලෝකෙටත් හරිම අඩුයි ඉතින්. ඒ නිසා තමයි අද අපි මේ දවස වෙන් කරගන්නේ මොකද ඔබ එක්තරා තැනකදී කිව්වා ඇවිත්ේනේ අද්විතීය ගමනක් කියලා. ඇත්ත පරමාදර්ශී කාන්තාවක් විදිහට එතුමියව අතිශයින්ම අපි අගයන්න ඕනේ මොකද ඉතාමත්ම බාධක දුක් කම්කටොළු මේ හැමදේම මැඩගෙන තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගායිකාවක් විදිහට ඒ වගේම තමයි ඉටහාගේ පරමාදර්ශී කාන්තාවක් විදිහට ආදරණීය මවක් බිරිඳක් විදිහට ඇය ඇවිත් තියෙන ගමන පිළිබඳව අපි අතිශයම අග කිරීමට ලක් කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් කාන්තාවන් බාධා කෙනෙකුට ටිකක් පහුබහිනවා. හැබැයි මේ හැමදේම ජයග්‍රහණය කරගෙන මේ හැමදේටම හොඳින් මුහුණ දීලා තමන්ගේ දරුවනුත් හදාගෙන අදටත් දරුවන්ගෙත් මේ දක්ෂතා නරඹමින් මේ හැමදේනම බලාගෙන මේ ජීවත් වෙනවා. ඒක තාමත් මගේ කළ යුතු කාරණාවක්. දැන් මම මේ පැත්තට එනවා. දැන් ගායන ශිල්පිනියක් විදිහට ඔබ ඒ ආකාරයෙන් තමයි ඔබ විග්‍රහ කළේ. හැබැයි පවුලේ තමන්ගේ ආච්චි විදිහට කොහොමද එතුමියව දකින්නේ? ආච්චි කියන්නේ ඉතින් එයා තමයි අම්මා වගේ තමයි මගේ. අම්මා සහ ආච්චි දෙන්නම එකයි මට නම්. ඉතින් අර පොඩි කාලේ ඒත දැන් ජීවිතේ පැත්තෙන් ගත්තොත් සංගීතමය පැත්තෙන් නැතුව එයා මම තමයි ඉස්සර ඉඳන් මේගේ පස්සේ නැට්ට කියලා කියන්නේ මට තමයි. මොකද මම හැමතිස්සෙම මේ සිං කරද්දී හැමතැනම මම පිටිපස්සේ පොඩි කාලේ ඉඳන්ම යනවා. ඉතින් මේ අපි දෙන්න ඉතින් එහෙම මාර බොන්ඩ් එකක් තිබ්බා ඒ කාලේ ඉඳන්ම. ඉතින් මේ එහෙම බලද්දී දී හරිම ආදරණීය චරිතයක් ආච්චි කියන්නේ. මේ ඇත්තම කියනවා නම් දැන් අම්මලා සමහරවල්ලාට දෙන්නේ දේවල් ගොඩක් ඒවා ආච්චි දෙනවා. ඉතින් ගොඩක් කියලා මම මොන හරි දෙයක් ඉල්ලන්නේ ආච්චිගෙන් ගිහිල්ලා. මොකද ඔව් අම්මලාට කරදර කරන්නේ නැහැ. ඉතින් ආච්චි දෙනවනේ ටක් ගාලා කියපුවා. ප්‍රශ්න අහන්නෙත් නැහැ නේද? නෑ ඔව්. යා ඉතින් අර අනික අපි මේ මුණු පුරාලේ යට ඉන්නවා පහක් උත්තර. පහක්. දැන් කොයිතරම් සමීපතාවයක්ද තියෙන්නේ? දැන් කොච්චර සමීපයිද මේ මුණු පුරාලේ පස් දෙනාට ආච්චි? මාරා ඉතින් ඔක්කොමලාම එක විදිය දැන් අපි වගේ හැම දැන් අයියේ අප මගේ පවුල ඉන්නවා අයියයි මල්ලි මමයි අපි තුන්දෙනා. සහ මේ මුරුපුර ඇත්තටම හයක් ඉන්නේ කියන්නේ සුනිත් වල්පොල මාමගේ එයාගේ එක පුතයි ඊට පස්සේ අමිත් වල්පොල මාමගේ දෙන්නයි අපි හය දෙනා තමයි මෙයාගේ ඔව් පවුර වගේ ඉන්නේ වටේ ඉඳලා ඉතින් අර ඒකිනුත් මට පොඩ්ඩක් ඉතින් වැඩිපුර දානිත තරවින්දන්නේ මොකද මමනේ ළඟින්ම ඉන්නේ ඉතින් ඒකින්ද අදලත් දැන් මම මොන ප්‍රෝග්‍රෑම් එකේ හිටියත් කොහේ හිටියත් මට කතා කරලා අහනවා ඉතින් මොකද කරන්නේ වාව මම අතන දැක්කා මේ ටීවී එකේ දැක්කා මෙහෙම channel එකේ දැක්කා කියේ කියනවා ඉතින් අදටත් එහෙම තමයි කෝල් කරලා අහනවා ඇත්තටම ඒ දේවල් හරිම සංවේදී මොකද ඒ පවුලේ කතන්දර පවුලේ දේවල් එකිනෙකනාගේ බැඳීම් තියෙන ආදරය ස්නේහය මේ හැමදේම හරි සංවේදී දේවල් ඉතින් ඒ සමීප බවත් එක්ක තමයි අද මොහු මෙතෙන්ට ඇවිල්ලා ආදරණීය ආච්චි ඒ අපිට නම් කලාශූරි ලතා වල්පල මහත්මිය එතුමිය සම්බන්ධව කතා බහ කරන්නේ දැන් ඔබ දන්නවා ඇති එතුමිය ගමන ආරම්භ කරන්නේ දැන් ඔය අධ්‍යාපන කාල සීමාවේ මේ ගල්කිස්ස පල්ලියේ ගීතිකා කණ්ඩායමේ නිත්‍ය සමාජිකාවක් වුණාය එතනින් තමයි ටිකෙන් ටික ඇගේ ගමනට ඇය අවතීර්ණ වෙන්නේ ඉතින් ඔය කාලෙත් ලේසි පහසු කාලයක් නෙමෙයි ඉතින් ඒ කාලේ දන්නවනේ නේද හරි අමාරුයි දෙයක් කරගෙන ඉස්සරහට එන්න ගීතිකා කණ්ඩායමත් මම හිතන්නේ එයාට බලපෑමක් එනවා මේ ගීත ගායනා කරනවා කියලා කමර්ෂල් සිං කරනවා කියලා පස්සේ මම හිතන්නේ ෆාදර් මාසලින් ජයකොඩි ගාවට ගිහිල්ලා එතුමා තමයි අවසර දීලා තින්නේ මෙයාට මේ සිං කරන්න කියලා ඒ කියන්නේ
පසුබිම් ගායන චිත්‍රවර හරි සාමාන්‍ය සරලගී ගායනයට මෙයාට අවසර දීලා තින්නේ එතුමා තමයි. ඒ කියන්නේ එතකල් මේ මේ ගීතික කණ්ඩායමනුත් අයින් කරන තත්ත්වයට ඇවිල්ලා තිනවා. ඔයා මේ 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 සරල ගීත ගායනා කරනවා කියන තැන. එතකොට ඒකයි තව පිටිපස්සේ දැන් ආච්චිගේ තාත්තා මං හිතන්නේ මට මතකෙදී තාත්තා ගොඩක්ම අකමැතිලා තියෙනවා. අකමැති වෙනවා සහ දැන් මම එතන තව පස්සට මම එතන ඔබතුමා මතක් කරපු හින්දම මතක් කරන්නම්. එක්තරා අවස්ථාවකදී ලතාවල්පල මහත්මිය සහ ඒගේ මව ඉන්දියාවට පිටත් වෙනවා. ඒ ගිහිල්ලා ඒ අවශ්‍ය පටිගත කිරීම වලින් පසුව ලංකාවට එනවා. හැබැයි පියාව දැනුවත් කරලා නෙවෙයි ඒ දෙපළම ගිහින් තියෙන්නේ. නැවත ගෙදරට එනකොට ගෙදරින් ඒ අයව එළියට දාන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ගිනි තියෙන තත්ත්වෙට ගිනි තියලා ඇත්තටම ගෙදර. ඔව්. ඒක ඉඳ තමයි අර පරණ ෆොටෝ එකක්වත් නැත්තේ කියලා ආච්චි කියන්නේ. ඒකයි එයාගේ පරණ ෆොටෝස් මුකුත් නැත්තේ. ගෙදරෙද්දී ගිනි තියලා ගෙදර. ඔව්. තාත්තා. එච්චරටම අකමැති මේ මේ වැඩේට තාත්තා. නමුත් ඉතින් එදා එහෙම ගියේ නැත්තම් අද අපේ රටට කිරුළ හිමි ගීත කෝපිලාවක් ඉන්නවද නේද? ගොඩාක් දුෂ්කරතා මැද්දේ ඇවිල්ලා තින්නේ. අන්න ඒ නිසායි අපි හැම වෙලේම මතක් කරන්නේ එතුමිය ඇත්තටම පරමාදර්ශී කාන්තාවක් කියලා. මොකද තම පියාගෙන්ම ඒ අකමැත්ත එනවා කියන්නේ නේද? මොකද ඇය හොඳින්ම දන්නවා ඇයට හැකියාවක් තියෙනවා කියලා. සමහර වෙලාවට පියත් දන්නවා ඇයට හැකියාවක් තියෙනවා කියලා. එහෙම ගිහිල්ලා බලනවා. ඒ කියන්නේ දැන් මේ මම අහලා තියෙන විදිහට ආච්චි කිව්වා මේ එහෙම අකමැති වුණාට ඔව් එයා මේ ෆිල්ම්ස් ගිහිල්ලා බලනවලු. ෆිල්ම්ස් ගිහිල්ලා සින් කරපුවා අහනවලු. परिणत वेलाणत भाव्य मंगेटे तन मेवन लभिलो නිහතමානී චරිතයක් ඇතරම ලතා වල්පොල කියලා කියන්නේ මං හිතන්නේ මේ වෙනකොට Taman වටා ඉන්න පිරිසට ඔබ වැනි තරුණ පිරිසට ඇය ආදරණීය ලෙස ඇගේ දක්ෂතාවය ඇය වර්ධනය කරගත්තේ කොහොමද මේ සියලු කාරණා සම්බන්ධව එතුමිය දැනුවත් කරනවා. දැන් ඔය පල්ලියේ කතන්දරෙන් පස්සේ තමයි එතුමිය මේ ගුවන්විදුලියට සම්බන්ධ වෙලා ග්‍රැමෆෝන් තැටිවලට මේ ගීත ගායනා කරන්න එළඹෙන්නේ. අන්න එතනදී තමයි ඇය සමාජයට අවතීර්ණ වෙන්නේ. සමාජමය භූමිකාවක් වටා ගොඩනගා ගන්න එතනදී. එතකොට ඇයට තියෙන තරුණ කාලේ හොඳ නැවුම් හඬ පෞරුෂයක් ඇයට එබි වෙලා තන මං හිතන්නේ ඒ කාලේ හිටපු එවකට ජනප්‍රියම හිටපු චිත්‍රා සෝමපාල රුක්මනී දේවි කේකේ රාජලක්ෂ්මී චිත්‍රලේඛා මේ සියලු දෙනාව තම අභිභවාගිය කියන්නත් පුළුවන් වෙනස්ම රාමුවකින් වෙනස්ම හැඩයකින් හැඩයක් ගත්ත කටහඬක් තමයි ඇයට හිමි වෙලා තියෙන්නේ. ඔබට ආඩම්බර ඇති අනිවාර්යෙන්ම නේද මගේ ආච්චි ඒ කාලේ මෙහෙමයි කියලා. ඒ වගේම මම මේ ආච්චි වගේම 100වත් මතක් කරන්න ඕනේ ධර්මදාස වල්පොල 100යි. ඉතින් ඒ මේ එතකොට ඒ මේ ආච්චි 100යි ඒ කාලේ අපි මේ මේ සවුත් ඉන්දියන් සිංගර්ස්ලා සිං කරන කාලෙදී මේ දෙන්නා ලංකාවෙන් ඉන්දියාවට ගිහිල්ලා එහෙ සින්දු මේ සිං කරනකොට ඉස්සර ආච්චි මට කියනවා සිං කරනකොට මෙහෙම කවුච් එකේ ඉඳන් ඉන්නවලු අනිත් සිංගර්ස්ලා. ඔව්. එතකොට ඒ වගේ ප්‍රෙෂර් එකක් උඩ සිං කරලා ලංකාවට මේ ගීත කලාව ගෙනාවේ ඒ කට්ටිය තමයි. ඒ කියන්නේ ඒ වගේ ෆයිට් එකක් කළා. මොකද නැත්තම් අදටත් සවුත් ඉන්දියන් සිංගර්ස්ලා තමයි මේ ෆීල්ඩ් එකේ සිං කරන්නේ එහෙමනම්. ඉතින් අර ඒ කාලේ එහෙම ෆයිට් කරපු 3-4 දෙනෙක් තමයි රුක්මිනී දේවි මේ ආන්ටි. එතකොට ආච්චි එහෙම ඒ කට්ටිය මේ ඒ ගිහිල්ලා ඒ පොඩි ෆයිට් එකක් තමයි අත්තරම. ඒ කියන්නේ අපේ රටේ අනන්‍යතාවය. අපේ රටේ අනන්‍යතාවය. ඒ මතක ඇති ඔයගොල්ලන්ට. ලංකාවට ගීතයක් තියෙනවා සහ ඒ ගීත ගායනා කරන පිරිසක් ඉන්නවා. පිරිසක් ඉන්නවා කියන එක. ඒ කියන්නේ ඒ වගේ සවුත් ඉන්දියන් සිංගර්ස්ලත් එක්ක සිං කරනවා කියන එකත් ලේසි නෑනේ. ඔව්. ඒ වගේම අර සහ දැන් මුල්ම කාලේ අපිට තිබ්බේ රාගධාරී සංගීතයනේ. ඔව්. එතකොට අර වචන ප්‍රොනවුන්ස් කරන විදිහත් අර ඔබ යන එන්න අන්න ඒ වගේනේ ඇහෙන්නේ ඉස්සර මේ ෆිල්ම් වල. පස්සේ ඒ වචන ප්‍රොනවුන්සින් පවා අපේ ලංකාවේ විදියට හැදුනේ මේගොල්ලෝ සිං කරන් පස්සේ තමයි ගිහින්. එතකල් මේ මේ සවුත් ඉන්දියන් සිංගර්ස්ලා තමයි සිං කරලා තින්නේ. ඉතින් ඇත්තටම ඒ ගෞරවය දෙන්න ඕනේ ඒ ඒ ඒ කාලේ සිං කරපු සිංගර්ස්ලා ඔක්කොමලාටම. එහෙම අර ඉන්දියාව ගිහිල්ලා මේ සිං කරලා අපේ ලංකාවට මේ අපේ කලාව ගෙනාපු එකට. මේ නැත්තම් අපිට අදටත් මේ ඉන්නේ සවුත් ඉන්දියන් සිංගර්ස්ලා හිමුණා. ලාංකීය ස්වර රට අපිට නැති වෙලා ලාංකීය ස්වර රට අපිට නැති වෙන්න තිබ්බා. ඒ කාලේ ඒ අය ඉස්සරුනේ නැත්තම් නේද? ඒ නිසා තමයි අදටත් අපි ඔවුන්ට ගරු බුහුමන් දක්වන්නේ. මොකද අපේ රට වෙනුවෙන් ලාංකීය සංගීත ශිෂ්‍ය වෙනුවෙන් කරලා තියෙන
සේවය ඇත්තටම මිල කරන්න බෑ. ඉතින් දැන් මම කිව්වනේ විශේෂාංගයේ අතර මැදදී මම එතුමියව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අපි දැන් සූදානම් එතුමියව සම්බන්ධ කරගන්න. ඉතින් අද එතුමියගේ උපන්දිනයනේ. අපි පුංචි පණිවිඩයක් ලබා ගන්න කැමතියි. එතුමියට සුබ ප්‍රාර්ථනා අපි එකතු කරා මුලින්ම. අපි සූදානම් වෙනවා ඔබවත් එකතු කරගෙන එතුමියව මොන ගැහෙන්න මෙන්න මේ විදිහට මහර්ග අපිත් එක්ක සූදානම් වෙලා ඉන්නවා. මහර්ග ඉන්නවා එතුමියගේ නිවසේ. අපි ගිහින් බලමු එතුමිය කොහොමද ඔබට එතුමියගේ උපන්දිනය දවසේ ආමන්ත්‍රණය කරන්නේ කියලා. බොහොම ස්තුතියි ඇන්චි. ඇන්චි කිව වගේම උදායිරින් අපි ලක්කල හැස්ති වෙලා ඉන්නවා. ඇකේ නිවසට ඇවිල්ලා ඇයට සුබපැතුම් එකතු කරන්නට. ඇය බොහෝ දෙනාව ඇගේ ගීතයෙන් අපිව අතරමන් කරා, රසවත් කරා. ඒ විතරක් නෙමෙයි ඇය ගැන කියන්න බොහෝ දේවල් අප සතුව තියෙනවා. 1934 නොවැම්බර් මාසේ 11 වෙනිදා ඇය උපත ලබනවා. ඇය උපදිනකොට ඇගේ නම බවටපත් වෙන්නේ රීටා චෙනි වියු කියන නම. ඉතින් රීටා චෙනි වියු කියන නම ඇයට ලැබිලා පසු කාලීනව ඇය අපට කරපු මේ මෙහෙවරින් හින්දා ඇය ගායනා කරපු ඒ ලතාව නිසාම ඇයට ගීත කෝකිලාවිය විදිහටත් ලතා වල්පොල මහත්මිය විදිහටත් ඇය අපි හඳුනා ගත්තා. වසර ගණනාවක් පුරාවට ගීතණෙන් පෝෂණයවත් කරන ඇය ආපු මගවැණුම සහ ඇගේ උපන්දිනය සම්බරණ මේ මොහොතේදී ඇගේ විශේෂ පණිවිඩය ගන්නයි මේ විදිහට අපි නිවසට පැමිණි. මුලින්ම මම විශ් කරනවා සුබ පැතුම් එකතු කරනවා. සුබම සුබ උපන්දිනයක් වන්න. ඒ වගේම නිරෝගී සම්පත් හැමදාම ලැබිලා දීර්ඝාෂ ලැබිලා තව තවත් ගීත ගොන්නක් අපිට තිලන කරන්න ඔබතුමීට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සුබ පැතුම් එකතු කරනවා. මොකද හිතෙන්නේ මේ මොහොතේ? මේ මොහොතේ නම් හරිම කනගාටුදායක කාලයක් මේක. මට මොනවාක්වත් හිතෙන්නේ නැහැ මේ කාලේ. මේ උපන්දිනේ මතකවත් නැහැ මට. වෙන දර්ශනම් උපන්දිනේට මම හිතනවා මගේ මේ රෑ 12 ඉඳලා ඔය දැන් තිසරයි මයුරයි ඒගොල්ලන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන් හරියට රෑ 12ට ආච්චේ කියාගෙන කතා කරනවා. ඉතින් එහෙම තිබුණා මේ දැන්නම්. ඉතින් මේ අවුරුදු තමයි මම මේ අවුරුදු වගේ දවසක් මගේ ජීවිතේ මම ලැබෙන්නේ නැහැ. මොකද අපිට අවස්ථාවල් කීපයක් තිබුණා අපිට මේ කරදරකාරී කාලය. නමුත් මේ වගේ මූලට මූල හම් වෙන්නවත් බැරුව මේ ළඟටවත් එන්න බැරුව ඉන්න බැරි කාලයක් මගේ ජීවිතේට මම දැකලා නැහැ. ඇත්තටම හරි දුකයි. ඉතින් මේ මට නම් උපන්දිනය ගැන නෙමෙයි කල්පනා කරන්නේ. මගේ මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු ගැන තමයි මම මේ කල්පනා කරන්නේ. මම නම් ඉතින් දැන් අවුරුදු 1946 තමයි පටන් ගත්තේ මගේ මේ ජීවිතේ. ගීත ගායනා කරන්න 46 නෙමෙයි දැන් 47 වෙනකොට මම ගොඩක් ජනප්‍රිය වෙලා හිටියා. ඉතින් මට ඒ භාග්‍යය ලැබලා දුන්නා මේ සීයේ ෆොන්සේක තමයි මාව ඉතින් එක්කන් ගියේ. නමුත් මට එයාගෙන් අවස්ථාවක් හම්බුනේ ගීත ගායනා කරන්න. නමුත් වින්සන් යල්ලිස් කියලා එතන වයලින් වාදකෙක් හිටියා. එයා තමයි මාව සුසිල් ළඟට එක්කන් ගිහිල්ලා සීටි ළඟට එක්කන් ගිහිල්ලා මට මේ තැන ලබා දුන්නේ. ඉතින් ඇත්තටම මගේ ගුරුවරයා වශයෙන් මම සැලකන්නේ මගේ මේ සුසිල් තමයි. සුසිල් ප්‍රේමරත්න තමයි මාව ගායිකාවක් කරන්න ගොඩක් මහන්සි වුණේ. මොකද මම ගීත ගායකයෙක් හිටියේ පල්ලියේ. ඉතින් එහෙම කෙනෙකුට මේ වගේ ගීත ගායනා කරන්න අමාරුනේ. නමුත් ඉතින් පුටුවටක ගහ තමයි ඉගෙනගෙන සින්දු කියන්නේ. එහෙම කළා තමයි මේ මම මේ ඇත්තටම ගීතිකාවක් හරියට කිව්වනම් ඉතින් අර මේ ආයේ ඉගෙන ගන්න ඕනේ. ඉතින් ගීතිකාව මේ කියනකොට හාමනී අරම ඔක්කොම කළා. ඉතින් මේ අවුට් කිව්වොත් එහෙම හවුනවා ඒ කාලේ. ඉතින් ඒ ගතිය තාමත් තියෙනවා. ඉතින් දැන් මේ ඒ උගන්නපු ඉගෙනිල්ල තමයි මට තිබෙන බේසික්. මම නැතුව මම සංගීතය ගැන මොකක්වත් ඉගෙනගෙන නැහැ. නමුත් සින්දු කියන හැටි කියලා දුන්නේ සුසිල් තමයි. ඊට පස්සේ ඉතින් චිත්‍රපටිවලට ආවන් පස්සේ මුත්සාය මාස්ටර් තමයි මේ මට මේ සින්දුවක් හරියකට මේ කියන්නේ ඕන විදිහකට කියන්න ඉගැන්නේ එයන් තමයි. හරි. ඉතින් ඔබට මතක ඇති ඇගේ මේ විදිහට ශේෂ්ඨට පැමිණීම 1964 ගැටවරියෝ චිත්‍රපටියේ ඇය හීන හතක් මැද
තමන්ගේ කීන ගැන කතා බහ කරා. ඇය හරිම ලාලිත්‍යයට බොහොම රසමුසුව බොහොම රහට අපිට ගීත ගායනා කරා. වසර ගණනාවක් පුරාවට වසර 70කට ආසන්න ප්‍රමාණයක් පුරාවට මේ විදිහට ගීත ගායනා කරන ආදරණීය ලතා වල්පොළ මහත්මිය අද දවසේදී උපන්දිනය සම්මරණ අවස්ථාවේදී චර්ණ ටීවී අපි පුංචි කේක් එකක් නැතිනම් අපි කියන විදිහට අපේ සම්ප්‍රදායට අනුව නැත්නම් අපිට හිතට තියෙනවානේ උපන්දිනය දවසේ අනිවාර්යෙන් කේක් එකක් කපන්න ඕනේ කියලා අදහසක්. අපි ඒ විදිහට අපිට පුළුවන් ආකාරයේ පුංචි කේක් එකක් අරගෙන ආවා. හැබැයි අය රටේ පවතින මේ වර්තමාන තත්ත්වයත් එක්ක බොහොම අමාවෙන් උවද ප්‍රතික්ෂේප කරා. මේ මොහොතේදී සතුටු වෙන්නට පුළුවන් වාතාවරණයක් නැහැ. මගේ රසිකයන් හැමදෙනාම ගොඩක් ෂෝකින් ඉන්නේ. ඒ නිසා වෙ ඒ හැම කෙනාම සිහිපත් කරනවා හැරෙන්නට මට මේ වසරේ 86 වෙනි උපන්දිනය මේ ආකාරයෙන් කේක් කපලා සමරන්න හැකියාවක් නැහැ කියලා ඇය බොහොම ආදරේ නිහතමානීව අපිට කිව්වා. බොහොම ආදරය කරන ඔබතුමිය මේ විදිහට රට ගැන හිතලා ජනතාව ගැන හිතලා ඔබතුමිය බොහෝ දේවල් කැප කරන කෙනෙක්. බොහොම ස්තුතියි මේ කතාබහට මම හිතන්නේ විශේෂම ගෞරවේ චර්ණ ටීවී අපි බොහොම ආදරෙන් ඔබට සෙනෙහසින් පුදනවා. ඉතින් මේ අවස්ථාවේදී ඕ වෙනදට නම් ඉතින් උදේ පාන්දර ඉඳලම මම හිතනවා මල් බොකේස් හම්බ වෙනවා, කේක් දෙක තුනක් හම්බ වෙනවා, සතිකෝ එනවා, ගොඩක් පිරිස එනවා. ඉතින් රෑ 12:00 වෙනකන් ඉවරයක් නැහැ. කොහොම හරි රෑ 12 විතර වෙනකන් එක එක දේව යාළු මිත්‍ර එනවා ඔක්කොම අල්ලා. ඉතින් ඇත්තටම මගේ රසිකයෝ ටික තාමත් මං ළඟ ඉන්නවා. ඒ ඔක්කොට මම ස්තුතිවන්ත වෙනවා මෙච්චර කාලයක් මාත් එක්ක රැඳිලා හිටපේගෙන. බොහොම ස්තුතියි අපිත් ගෞරව පූර්වකව සිහිපත් කරන අය. ඇය ඉතාමත් ආදරණීයයි, හැමදාමත් රසිකයට බොහොම ආදරණීයයි. මම හිතුවා මව ගැන අහන්න හොඳම කෙනා කවුද? දියණිය නේද? එහෙනම් අපි දියණියත් එක්කත් කතා කරන්න ඕනේ. ධම්මිකා වල්පොළ මහත්මිය බොහොම ආදරෙන් සෙනෙහසින් මතක් කරමු. අම්ම ගැන මොකද හිතෙන්නේ? මොනවද කියන්න තියෙන්නේ මේ උපන්දිනයේදී? ඇත්තටම මේ අපි බලාපොරොත්තු නො වූ දෙයක් තමයි මේ සිද්ධ වුණේ. හැම වසරම ඉතින් පුළුවන් ආකාරයෙන් අම්මට ඒ උත්සවය සමරන්ඩ මේ පුළුවන් විදිහට අපේ ගෙදර අපි සියලු දේ සලස්සලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ අවුරුද්ද එහෙම වුණාට අපි අම්ම වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරාම හිත වඩා වැදගත් කියන එක. ඉතින් මම පුළුවන් ආකාරයෙන් හැමදාම මේ වෙන තාක්කල් ඉතින් අම්මට අම්මගේ දේවල් බලනවා, හදනවා, ඒ දේවල් කරනවා. මං හිතන්නේ පෙනෙන ඇස්වලට පෙනෙන විදිහට මේ දේවල් කරන එක වැදගත් කියලා. මොකද නොපෙනෙන දේවල් කරනවට වඩා ඇයට අන්ට ඇයට කරන්න පුළුවන් උපහාරය ඒක තමයි කියලා මම නම් හිතන්නේ. ඇත්තෙන් අම්ම ගැන කතා කරන්න වචන නෑ ඇත්තම ඉච්චරයි. ඉතින් බොහොමත්ම ස්තුති ඔගලන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වාගේ අවස්ථාවක අපි සියලු දෙනා මෙච්චර දුකෙන් කනගාටුවෙන් සියලු දෙනා මේ රටේ සියලු පුරවැසි ඉන්නකොට ඕගලන්ගේ මේ චරණ ටීවී එකකින් ඇවිල්ලා මේ වාගේ මේ රූපවාහිනී වැඩසටහනක් පොඩියට හරි කරපු එක ගැන ඇත්තරම මමයි මගේ ස්වාමියයි දෙන්නම අපි සියලු දෙනාම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම ඔබ ගත්ත උත්සාහයට. බොහොම ස්තුතියි ආදරණීය දියණියක් ආදරෙන් තමන්ගේ මව ගැන කිව්වා. ඇය හරිම සංවේදී වුණා. මේ උපන්දිනය හරිම ආදරණීයයි. 86 වෙනි උපන්දිනය සම්මරණ ලතා වල්පොළ මහත්මිය නැත්තම් අපේ ගීත කෝකිලාවේට නැවත වතාවක් සුබපැතුම් එකතු කරමින් අපේ මහින්ද මහත්මියත් බොහොම ආදරෙන් සිහිපත් කරමින් අපි නැවත වතාවක් ප්‍රවේශය ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඇන්චි ඔබ සූදානම් ওই පැත්තෙන් උදායිර වැඩසටහන නැවත වතාවක් ආරම්භ කරන්න මම ඔබටයි මේ සම්බන්ධතාවය ලබා දෙන්නේ. හොඳයි. එතමයි කලාශූරි ලතා වල්පොළ මහත්මියගේ ආදරණීය පණිවිඩය ඇගේ උපන්දිනය දවසේ නේද? බොහොම සතුටු ඇති නේද? මොකද රටක් ලෝකයක් ඇත්තටම ඇයට ආදරය කරනවා, ඇයට ගරු බුහුමන් දක්වනවා. ඉතින් ඒ වගේම තමයි ඇගෙන් බිහුණු දක්ෂ තරු පරම්පරාවක් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා නේද ඉදිරියටත් ඒ අනන්‍යතාවයම නැතත් එවැනි චරිත ඉදිරියට අනිවාර්යෙන් බිහි වේවි කියලා නේද? එහෙම ආවොත් හොඳයි කියලා. හොඳයි කියලා. නැත්තම් මේකේ පැවැත්මට මොකක් වෙයිද කියන තැන ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. එතනදී එයා මාර මේ ඇලර්ට් ඒ පැත්තෙන් බලද්දි මොකද දැන් ඔය දැන්
මේ ලංකාවේ දැනට යන ඕනම ප්‍රෝග්‍රෑම් එකක් බලනවා. ඔව්. ඒ කියන්නේ දැන් කාමරෙට්ල එයාගේ ටීවී එක එයා හැම එකම බලනවා හැම සිංගල්ම දන්නවා අපිට වඩා අප්ඩේට් ඇත්තම ගිනවනවා. ඔව් මොකද ඒ අයගේ පෙර සූදානම සහ ඒ අය හැදුණු වැඩුණු පරිසරය ඉගෙන ගත්ත විදිහ මොකද එතුමියන්ලා දන්නවනේ මේ තැනට එන්න කොයිතරම් අපි අපේ භාෂාවෙන් කියන මොනතරම් කට්ටක් කෑවද කියලා. ඉතින් අර අදටත් මගෙත් එක්ක කතා කරනවා හිටපු ගමන් මේ අරයා හොඳට සිං කරනවා නේද මෙයා හොඳට සිං කරනවා ඒ ඔක්කොම යා අඩුපාඩු බලනවා අඩුපාඩුත් එක්කම යා ඔක්කොම කියනවා ඔව් කියනවා හොඳයි දැන් ඔබ දැන් මම කලින් කියවන උපැන්නට අනුව ඇගේ නම මාතරගේ රීටා ජෙනවි ප්‍රනාන්දු කියලා ඔහොම ගිහිල්ලා ඔය කරුණු කාරණාත් එක්ක තමයි එතුමේගේ නම වෙනස් වෙන්නේ දැන් ඉන්දියාවේ මේ ආභාෂයත් එක්ක සහ ඒ වටපිටාවට වැඩිපුර එතුමිය සම්බන්ධ වුණා. ඉතින් ඒකත් එක්ක තමයි එතුමේගේ කටහඬ ඒ මිහිරි බවත් එක්ක තමයි එතුමේගේ නම වෙනස් වීම සිද්ධ වෙන්නේ. හැබැයි එම් එස් ප්‍රනාන්දු මහත්මයාට හැමදාමත් ඇය රීටා ජෙනවි ප්‍රනාන්දුම තමයි. හරි. දැන් ඔතනින් පස්සේ තමයි ඔය ධර්මදාස ලතා ධර්මදාස යුග බිහි වෙන්නේ. ඉතින් ආදරණීය සීයා සහ ආචි දැන් ඔබ කලින් කතා කරා වගේ අය තමයි මෙතන වෙනස්ම වංගුවක් කියලා කිව්වත් හරි නේද ලාංකීය ගීත. හැරුම් ලක්ෂයක් ඔව් වෙනස් කරේ. මොකද ඉතින්නේ අදහස ගැන මොකද දැන් ඔබ මේ પરම්පරාව නියෝජනය කරන්නේ තෙවන પરම්පරාව නියෝජනය කරන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම කියනවා නම් අර කතාවට කියනවා නම් ඒගොල්ලෝ හදපු පිට්ටනිය තමයි අපි සෙල්ලම් කරන්නේ. ඔව්. එහෙම තමයි ඒ මොකද මේ ඒ දේවල් ඒගොල්ලෝ කරගෙන ආපු හින්දා තමයි තුන්වෙනි પરම්පරාවක් විදිහට අපි මාව මේ 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 සංගීතයට යොමු වෙලා තින්නේ. මොකද දැන් අම්මයි තාත්තයි සංගීතයේ එතකොට මාමලත් සංගීතයේ තාත්තගේ මගේ අනිත් අත්තම්මත් සංගීතය එයා මේ ගුවන්විදුලි ගායන ශිල්පී. ඉතින් සංගීතය කියන එක අපිට කොහොමද ලේවලම තියෙන එකක් නේද. එතකොට මේ මේ නිතරගෙම මම මේකට එනවා. අනිවාර්යයෙන්ම ඇත්තටම ඔය චිත්‍රපටි පසුබිම් ගායනයත් එක්කනේ කලශ්‍රී ලතාවල්පල මහත්මියගේ ස්වර්ණමය යුගය ආරම්භ වෙන්නේ. මොකද ලතා ධර්මදාස සුසංයෝගයත් ස්වර්ණමය යුගයක් බවට පත් වෙන්නේ ඒ කාරණාවත් එක්ක. ඉතින් අපිට අමතක නොවන සිදුවීම් සහ සම්දිස්ථාන බොහෝමයක් තියෙනවා එතුමිය සම්බන්ධයෙන් කතා කරනවා නම්. ඉතින් අපිට ලැබිලා තියෙන කාල වේලාවෙදී අපි උපරිම ප්‍රයෝජන ගන්නනේ. මොකද ආදරණීය මුණුබරානේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. දැන් ආච්චි විදිහට මොනවද කියන අඩුපාඩු? ඒ කියන්නේ මෙහෙම කරන්න මේ වගේ අවස්ථාවකදී මෙහෙම කරන්න. මොකද දැන් ඔබම කිව්වා මේ වර්තමාන සියලු වෙන සිද්ධ වෙන සියලු දේවල් සම්බන්ධව එතුමිය හරීම මේ තීක්ෂණ නුවණින් ඉන්නේ කියලා. එතකොට ඒ අඩුපාඩුත් කියනවා නම් අනිවාර්යයෙන්ම ඔබටත් කියනවා ඇති අවවාද දෙනවා ඇති. මට දෙන්නේ අවවාද ඇත්තම කියනවා නම් මේ ගොඩක් ප්‍රෝග්‍රෑම් වලට යන්න කියලා. යන්න කියලා. මේ මම යන්නේ මම ගොඩක් කියලා මම වැඩ කාර්ය බහුල හින්දා මම යන්නේ නෑ. ඉතින් මේ ඒ වෙලාවට මට බයිනවා හැමතිස්සෙම. ඇයි වා යන්නේ නැත්තේ? ඇයි වාට දැන් කතා කරන වලට යන්නේ නැත්තේ හැම කියලා. ඔව්. අර ඒ වගේ උපදෙස් තමයි ගොඩක් කලාට දෙන්නේ. ඒ කියන්නේ එයා ඒ කියන්නේ මේ සී මේ 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 කතන්දරේ ඒ කියන්නේ මේ මියුසික් සංගීතයේ පසුබිම ඇතුලේ එයා ඊටපු විදිය දන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට හරි ෂෝ එකකට යනවා නම් අලුතෙන් සාරියක් ගන්නවා. එහෙම එයාගේ මේකප් කරන විදියක් තියෙනවා. ඉතින් එයා කියන්නේ ඔයා ආටිස්ට් කෙනෙක් වුණොත් ඔයා මේ විදියට මේන්ටේන් වෙන්න ඕනේ. ඒ අයිකන් එක. ඒ අයිකන් එක මේන්ටේන් කරන්න. එතකොට ඒක මොනම වෙලාවකත් අතාරින්න එපා කියලා තමයි යන්නේ. ඒ කියන්නේ ඒ කිසිම හේතුවක් හින්දා දැන් මිනිස්සුෝ මිනිස්සු බලන් ඉන්නේ අපිවනේ. ඔව්. එතකොට බලන් ඉන්නකොට ඒ මිනිස්සුන්ට මේ ඇදයක් පෙන්වන්න එපා. කොච්චර ජීවිතයේ ප්‍රශ්න තිබ්බ ඔයා එතනට ගියාම perform කරන්න හරියට. ඒක තමයි එයා දෙන මේ මේ අවවාද දුන්නේ ඒ විදිහට තමයි. මටත් කියන්නේ හැමතිස්සෙම ඔයා මොනවත් එතනට ගියාන් පස්සේ කිසිම දෙයක් ඔළුවට ගන්න එපා. ඔයාගේ වැඩේ කරන්න ගියාම කියලා. ඒක තමයි එයාගේ අවවාදේ. ඔව් දැන් ඔබ ලංකාවේ අතිශය දක්ෂ වයලින් වාදක වාදන ශිල්පියෙක්. එතකොට දැන් ඔය වාදනයන් එහෙම අය හොඳින්ම නරඹන වැදිනේ නේද? එතකොට කියනවාද මේ මෙහෙම මං ආසයි මේ විදිහට ප්ලේ කරනවා නම් දැන් එක්කෙනාට තියෙනවනේ කේක රටාව. ඒ කියන්නේ මම වාදනය කරන විදිහට හරියට. මොකද දැන් පෞලයාගේ එකතු වීම ඇතිනේ නේද? ඔව්. හැමතිස්සෙම වගේ වෙනවා. එහෙම වුණාම ඉතින් අර මට මම ගොඩක් කළා ටේලර් මේ එක්ක গিටාර් එකක් කර මොනවා හරි තමයි වාදනය කරන්නේ. ඒ මේ මේ අර මම වාදනය කරන ස්ටයිල් එකට එයා හරි ආසයි. ආසයි. ඔව් ඔව්. ඉතින් හැමතිස්සෙම කියනවා අරක මං ඇහුවා ලස්සනයි එහෙම එහෙම කියලා කියනවා. ඉතින් මේ එහෙම අර මේ සංගීතයේ පැත්තෙන් එයා හරිම සුන්දරයි. ඒ කියන්නේ එයා ඒ කියන්නේ
සහ මානුෂීය පැත්තනොත් හරිම සුන්දර මේ චරිතය මං හිතන්නේ ඒකට හේතුව තමයි අර ඇය විඳි අත්දැකීම් සහ එතුමිය දන්නවනේ එතුමියගේ ජීවිතේ මොනතරම් හැලහැප්පීම් සිද්ධ වුණාද කියලා හැබැයි ඒ කිසිම දෙයකට නොබියව චකිතයකින් තොරව ඇය තමන්ගේ දරුවනුත් හදාගෙන නේද ඒ ගමන ඇවිල්ලා තින අතරම හොඳ දිරිය කාන්තාවක් ඉතින් තමන්ගේ ඇඟේ තියෙන ඒ කලාව කිසිම විදිහකින් කාටවත් හොරා ගන්නෙ නැතිව සහ ඒක කිසිම විදිහකින් නවත්තන්නේ නැතුව කිසිම බලපෑමකට ලක් නොවී අද මේ ගමන ඇවිල්ලා තිනා මම හිතන්නේ දශක 7කුත් ඉක්මවා ගිහිල්ලා තිනවා ඒ දශක 7කුත් ඉක්මවා ගිය කාල සීමාවේ මම හිතන්නේ එතුමියගේ හඬ පමණක්ම තමයි අපිට ඇහුනේ ඇහුනේ සහ ඇහෙන්නේ නේද ඉතින් ඒ වගේම තමයි එතුමියා ලබාගෙන තියෙන සම්මාන සහ ඊට වඩා ලොකුම සම්මානය තමයි මේ වෙනකන් එතුමියා මේ අපි කියන්නේ ජනතා ආදරය ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඒක තාමත්ම අගය කරන්න ඕනේ ඉතින් ඒ නිසාම තමයි සුවහසක් ජනතාව මනමෝහනීය කරන්න ඇගේ කටහඬට හැකියාවක් ලැබුණා අමන්දානන්දයට පත් කරන්න ඇගේ කටහඬට හැකියාවක් ලැබුණා ඔව් මොකද හිතන්නේ වාසනාවක් සහ ඒ ආච්චිගේ ආදරණීය මුණුබුරෙක් වෙන්න වීම ගැන එක පැත්තකට ඒක ඒක ඇවිල්ලා මේ වාසනාවක් සහ අනිත් පැත්තෙන් මම හැමතිස්සම හිතනවා ඒක ඇවිල්ලා මේ මේ ඒක පොඩි මේ කර්ස් එකක් කියන්නේ මේ පොඩි සාපයක් වගේ ඒක ඇවිල්ලා මේ වැරදියට ගන්න එපා ඒක ඇවිල්ලා දැන් මෙහෙමයි දැන් මම එහෙම වුණොත් දැන් ආච්චි සීයා තාත්තා මහින්ද බණ්ඩාර තාත්තා ධම්මිකාවල් පොළ අම්මා හරිද දැන් කොහොම එනකොට මට ෆේල් වෙන්න බෑනේ ඔව් ඔයා ඊට වඩා මම ඊට වඩා චරිතයක් යන්න වෙනවා ඔව් ඉතින් මම ඒක මට ඇත්තටම එක ඇතකට සමහර ලාට හරි මේ මේ ප්‍රෙෂර් එකක් ඔව් ඒ කියන්නේ කිසිම තැනකදී ෆේල් වෙන්න බෑ කියන එක මම කරන වැඩේ හරියටම කරන්න වෙනවා ඔව් ඉතින් ඒක මම ඇත්තටම දැන් තුන්වෙනි පරම්පරාව විදිහට මම තමයි දැන් නියෝජනය කරන්නේ මේක. ඔව්. එතකොට මම ෆේල් වුණොත් එතනදී මේ අර අරග හර හදන් ආපු ලෙගසි එක මට ෆේල් කරන්න බෑනේ. ඔව්. ඉතින් ඒක ලොකු ප්‍රෙෂර් එකක් මට. ඉතින් මම හැමතිස්සම හිතන දෙයක් තමයි මම හැමතිස්සම අප්ඩේට් වෙන්න ඕනේ. කියන්නේ මගේ පැත්තෙන් මම කරන වැඩ ටික මම හරියටම කරන්න ඕනේ. එකම කිසිම තැනකදී මට මේ ඒක අතාරින්න බෑ මොනම හේතුවක් කොඩවත්. අනිවාර්යයෙන්ම. හොඳයි අපි දැන් සූදානම් වෙනවා. තමත්ම විශේෂ දෙයක් වෙතට යොමු වෙන්න මම කිව්වා විශේෂාංගයේ අතර මැදදී මම විශේෂම දෙයක් ආදරණීය රසික රසිකාවයන් වෙනුවෙන් තිලන කරනවා කියලා ඒ වෙනුවෙන් තමයි මම මේ සූදානම් කළේ ඇන්ජි කිව්වා වගේම සුවිශේෂී විශේෂ අවස්ථාවකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ නැවත වතාවක් අපි ආවා රොන් සොයා ඉකිලින සමලිංගයක් හොයාගෙන ආදරේ සොයන අය ආවා ආවා සොයාගෙන ආදරේ කියන අය බොහෝ දේවල් ගායනා කරනවා ගීතවත් කරනවා ඉතින් මේ සුවිශේෂී දවසේදී ඇය වෙනුවෙන් තවත් අපූර්ව තිලනයක් සූදානම් කරන් ඉන්නවනේ ලබා දෙන්න ඒ සුවිශේෂී කාර්යය ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ නැත්තම් මේ කෝකිල ගීතය ගැන කතා කරන්නයි සූදානම් වෙලා ඉන්නේ කෝකිල ගීතය 1934 දී උපත ලද නැත්තම් වයස අද වෙනකොට 86ක් පිරෙන ලතා වල්පොළ මහත්මිය වෙනුවෙන් පළවෙනි වරට උපහාර ගීතයක් තිලන කරනවා එහි සංගීතඥයා බවට පත් වෙන්නේ නැත්තම් තනු නිර්මාණ ශිල්පියා බවට පත් වෙන්නේ අපේ ආදරණීය සංගීත අධ්‍යක්ෂකතුමන් වන අපේ මහින්ද බණ්ඩාර මහත්මයා බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා මට හිතුණා කතා කරන්න මහින්ද මහත්මයා වසර ගණනාවක් පුරාවට ඔබත් මේ සංගීත ශාස්ත්‍රයේ තියෙන හිස්තන් පුරවනවා ඒ ඉදහසට හැමදාමත් වගේ අපූර්ව ගීතාවලි තිලන කරන ගීත වර්ණවත් කරන ගායිකාවන් වලින් සපයනවා කෝකිල ගීතය කොහොමද නිර්මාණය වෙන්නේ ඇත්තම මේ ගීතය මට ඉස්සෙල්ලාම ලැබුණේ අපේ දිනේෂ් මල්ලිගෙන් එයාගේ සාමාන්‍යයෙන් එයා මේ උපහාර ගීත ලියන්න හරිම කැමැත්තක් දක්වනවා විශේෂයෙන් මේ ලතාවල් පොළ මැතිනීට විතරක් නෙවෙයි මාලනි ෆොන්සේක මැතිනීට ඒ වගේ ඔය විජේරත්න රාවකාගුඩ චන්ද්‍රිකා සීවර්ධන ඒ වගේ මෙයා හරි දක්ෂයි මේ වැඩේට ඉතින් මට මුලින්ම මෙයා යෝජනා කරා මොකද මෙයාත් එක්ක මම ගොඩක් වැඩ කරලා තිනවා ගීත නිර්මාණය කළා දෙන මට කිව්වා මේ මෙහෙම ගීතයක් මම නිර්මාණය කළා තිනවා මහින්දට පුළුවන් ද මියුසික් කාණ්ඩ කියලා ඉතින් මම ඇත්තටම වචන ටික බලපුවාම ඒක ගොඩක් ලස්සනයි ඒ කියන්නේ මුළු ඇත්තටම මේ අපේ මේ ලතාවල් පොළ මැතිනීගේ මුළු ඉතිහාසෙම වගේ ගීතය තුල තිබ්බා ඉතින් මටත් ඇත්තටම හරි ඒක වාග්යයක් ඒ ගීතය නිර්මාණය කරන්න ලැබීම ඉතින් මම ඒකට මම හිතනවා මම හොඳ සුදුසු නිර්මාණයක් කෙරුවා කියලා ඒත් එක්කම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ රවින් කනිෂ්කට මොකද ඔහු ඉතා හොඳ දක්ෂ ගායකයෙක් මම පිළිගන්නේ හොඳ මේ 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 කියන්නේ නළුවෙකුට වැඩිය හොඳ ගායකයෙක් හැටියට මම පිළිගන්න හොඳ සංගීතඥයෙක් හැටියට ඉතින් ඔහු ඒකට ඉතාම හොඳ සාධාරණයක් ඉෂ්ට කෙරුවා කියලා මම හිතනවා ඇත්තට
එකම මහින්ද මහත්මයා මම කැමති දැන කියා ගන්න. දැන් ගොඩක් වෙලාවට පදවැල් අමුණලා සංගීතය නිර්මාණය වෙනවා. සංගීතය නිර්මාණය වෙලා පදවැල් ඒට අමුණනවා. කොහොමද මේ ගීතය නිර්මාණය වෙන්නේ? මේකේ ඇත්තටම මට ආවේ මේ පද රචනේ. ඉතින් ඒක ඇත්තටම මෙහෙමයි මේ සංගීතඥයෝ හැටියට අපිට ලේසි සාමාන්‍යයෙන් තනුව ඉස්සලා හදලා ඒකට වචන ලියනවනම්. නමුත් මේ මේකත් එක්තරා අභියෝගයක්. මොකද මේ වචන දීපුවම අපි ඒකට අපි ඒකට එක එක හැඩතල යොදන්න ඕනේ. ඉතින් එතකොට මම ගොඩක් මේ හිතන දේක් තමයි දැන් එකක් මේ තනුව ඇතුළේ ඕගොල්ලන්ට ඇහෙනවා ඇති මේ අපේ ලතාවල්පොළ මැතිණිය කියපු සමහර ගීතවල පොඩි පොඩි ගීත කොටසුත් මම මේකට අරගෙන තිනවා. ඒත් එක වචනත් එහෙමයි. සමහර ගීතවල වචන මේක තියෙනවා. ඒත් එක සහ අපේ මේක ගායනා කරපු ගායකයාගේ ස්වර පරාසය. ඉතින් ඒක ගැන හිතලත් මම හදන්න ඕනේ. ඉතින් ඒක මට පොඩි ටිකක් ලොකු ආභියෝගයක් වුණා. ඉතින් ඒක මං හිතනවා රවිනුත් ඒක හොඳටම ගායනා කෙරුවා. මේ අර වචන වලට තනු යොදපු එක ගැන මං හිතන්නේ ඒක ඉතින් මේ අහන් ඉන්න මේ ශ්‍රාවකයාට බාරයි ඒක මේ මේකට සාධාරණයක් ඉස්තු වුණාද කියන එක දැනගන්නේ. බොහොම ස්තුතියි මහින්ද මහත්මයාගේ ප්‍රතිචාර අතර වාරයේදී අපි යනවා. මේ ගීතය බොහොම රහට ලියන්න නැතිනම් මේ පදවැල් අමුණන්න අයිතිකාරයෙක් ඉන්නවානේ. ඒ පදවැල් ගැන හිතලා ඇය ගැන හිතලා ඇයට වසර 86ක් පිරීමේ ජන්මදිනයේ විදිහේ මේ කරපු උපහාරයේ ගීතමය උපහාරය ගැන කතා කරන්න. කියන්නකෝ දිනේෂ් විජේසිංහ මහත්මයා බොහොම ආදරෙන් ඔබ පිළිගන්න ගම. කොහොමද මේ ගීතය නිර්මාණය වෙන්නේ? මේ ගීතය නිර්මාණය වෙන්නේ මගේ හදවතේ මම මේ කටහඬට ලතා මෙතිලි කටහඬට මම ළමං කාලේ සිට දේවත්වයෙන් අදහනවා. ඒ හඬෙන් මං සුවපත් වෙලා තියෙන වාර අනන්තයි. මම ඇතුළු මේ ශ්‍රී ලාංකීය මුළු ප්‍රේක්ෂක ජනතාවම ඇයට තියෙන්නේ දෙවියන්ගෙන් ලැබිච්ච කටහඬක්, සහතිකයන් ඇති කටහඬක්. ලෝකේ තියෙන ප්‍රබලම ශක්තියන් වලට සර්ටිෆිකේට් දෙන්න බෑ. ඇයට තියෙන කටහඬ මුළු රටක් නලවන්න පුළුවන්, රටක් සනසන්න පුළුවන් අපූර්වම කටහඬක් තියෙන්නේ. ඉතින් ඇයට මේ බුදුහාමුදුර උපන්දේශයට ලතා මංගেশකාව දීලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ පවතින රටට දීලා තියෙන්නේ ලතා වල්පොල යනවා. ඉතින් ඇය පුරා දශක ගානාවක් මේ සිරිලක සිනමාවත් සංගීතයක් නැලෙව්වා. අදටත් ඇය කාර්ය නියුතු වෙලා ඉන්නවා. ඉතින් ඇයට මං ගීතේ ආරම්භයේ කෝකිල නාදෙන් කියලා ලිව්වේ. සබහාගන්මේ ලස්සනම කටහඬක් තියෙන කෝකිලයට ඇයට ලැබුණ දෙවියන්ගෙන් කටහඬක්. ඒ කටහඬට සහතික අවශ්‍ය නැහැ. මුළු රටක් සුවපත් කරන්න පුළුවන්, රටක් රංජින කරන්න පුළුවන් කටහඬක් ඇයට තියෙන. ඉතින් මම ඉතින් ඇගේ කටහඬින් සුවපත් වුණා. ඇයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න, ඇගේ හිත සතුටු කරන්න තමයි මේ නිර්මාණය මම කළේ. ඒත් එක්කම ඇගේ ගුරුවරයා සුතිල් ප්‍රේමරත්නයන් ඇගේ හඬ කනට වැකුණු ගමම්ම කියලා තියෙනවා. මෑට තියෙන ලතා මංගেশකාගේ කටහඬ මෑට ඇගේ මේ මුල් නම හරියන්නේ නැහැ. ඇයට දැමියුත්තේ ලතා කියන නම කියලා තමයි. ඊට පස්සේ ලතා වල්පොළ කියන නාමය එකතු වෙලා තියෙන. ඉතින් සියල්ලක්ම එකතු උනාම ගත්තම ඇය ඩයමන්ඩ් එකක්, දියමන්තියක්, මැණිකක්, මේ රටට අගනා මිල කරන්න බැරි වස්තුවක්. මං ඉතින් ඇයට ඇය ගායනා කරන ගීතයක් තියෙනවා, අනුරාධ නගරයේ ශාන්ති පැතිරේ රන්වැලි සෑ රජින්දාර සිරි මහ බෝධි රජා කියලා. මං අනන්ත බුදුගුණ බලෙන් ජය ශ්‍රී මහ බෝධි ආශිර්වාදෙන් ඇයට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන මම මුළු ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ජනතාවගේ ආදරයත් එකතු කරගෙන. බොහොම ස්තුතියි. ඉතින් දිනේෂ් ඔය විදිහට තමන්ගේ හිතට ආපු උපහාරය ආදරෙන් භක්තියෙන් ඇයට ගීතය පද මලින් ඇය හරි වර්ණවත් කරලා භක්තියෙන් පූජා කරනවා. ඉතින් රවින් කනිෂ්ක ප්‍රවීණ ඒ වගේම ආදරණීය ජනප්‍රිය ගායකයෙක් තමයි මේ ගීතය ගායනා කරන්නේ. කාතිෂයෙන් මාදරෙන් මතක් කරන්නේ. ඒ වගේ මේ ස්ථානයට අද දවසේදී සම්බන්ධ වීමට නොහැකුනේ රටේ පවතින මේ වර්තමාන තත්ත්වයත් එක්ක අපිට සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබුණේ නැහැ. නමුත් ඔහු ඒ ගීතය බොහොම රහට කියන හින්දා ඒ ගීතත් අපි අවසානයේදී ඔබට ලබා දෙනවා. මට හිතුණා මේ තරම් වෙලාවක් අපි ඇයට උපහාර ලබා දීලා ගීත ගැන කතා කරලා ඇය ගැන මේ තරම් වර්ණනා කරනකොට ඇයට මොකද හිතෙන්නේ මේ ගීතය අහනකොට කියලා අහුවේ නැත්තම් එතන ලොකු හිස්තැනක්නේ. ඒ නිසා ඒ හිස්තැන පුරවන්නයි සූදානම් වෙලා ඉන්නේ. කියන්නකෝ ලතා මහත්මිය මොකද හිතෙන්නේ මේ ගීතය අහනකොට ඔබතුමියට? ඇත්තට මෙතුවක් කාලෙකට මේ වගේ ගීතයක් මේ ඇහදිවෙ නැහැ. ඉතින් ඇත්තට මේක මේ ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ මේ මගේ
මේ දිනේෂ් පුතාට ඉතින් ඇත්තටම මෙයා මගේ ගීත සමුච්චය අරගෙන ගීත හදන්න ඉතින් ලේසිනේ ගොඩක් හදන්න ඕනසින් නමුත් එයා ලස්සන සින්දු ටිකක් එකතු කරගෙන ඉතාම ලස්සන තනුවක් අපේ මහින්ද බණ්ඩාරෙන් ලබා මගේ බැහැණා ඉතින් එයා ලස්සනට කරලා තිනේ ඒ වගේම ලස්සනට එළමයක් ගීතේ ගායනා කරලා තිනෝ ඉතින් ඇත්තටම මම හරියට සන්තෝෂ වෙනවා මේ වගේ දෙයක් කවුරුත් කරලා නැහැ නේ මීට කලින් ඉතින් ඒ ගැන මම හරියට සතුටු වෙනවා කියන්නේ හරි අපූරුයිනේ උපන්දින ත්‍යාගය ඒක තමයි ඇත්තට මම බලාපොරොත්තුුන්නේ එහෙම දෙයක් හරි ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ රටේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ මහත්මිය අද දවසේදී 86 වෙනි ජන්මදිනය සමරනවා ඇය වෙනුවෙන්ම ලියවුණු මේ උපහාර ගීතේ රස විඳින්න අපි ඔබටත් ආරාධනා කරනවා රැඳී ඉන්න උදායිරත් සමගින් අපි සූදානම් මේ ආදරණීය ගීතේ ඔබ සමගින් බෙදා හදා ගන්න හතක් මැද ආදර කිතියෙන් මනරංජන පෙම් රාජේ කිත්සිරි රැඳු පුන් සඳ එළියයි හිම රේණු වැටෙනා සීතලේ රදිය මත පාවෙන කීහන පෙම් ලොවසින මාවේ රන්මිනි පරදා දිදුලන ගීලොව රැජිනයි හෙළයේ ඔබ නිබඳේ කෝකිල නාදෙන් සිරිලක නැල වූ කෝකිලාවියනි හිරති සුන්දර නුබෙගී රාවය සිරිලක රැවෝ දෙන්නේ දැන් ගොඩක් කලාවට අපි දකිනවානේ අපි ගතොත් එහෙම 50 60 70 80 දශක ගත්තාම ලාංකීය ගීත වංශයේ ස්වර්ණමය යුග එතකොට අපි ගතොත් එහෙම එච්.ආර්. ජෝතිපාල මහත්මයා එතකොට අමරදේව මාස්ටර් වික්ටර් රත්නායක සුනිල් ශාන්ත මහත්මයලා මේක ඒ කාලේ එතකොට ඒකත් එක්ක ගත්තාම ක්ලැරන්ස් විජේවර්ධනයන් රුකාන්ත ගුණතිලක සහ එතනින් පස්සේ ගත්තාම කසුන් කල්හාරලා ඒ වගේම බාතිය සන්තෝෂ් මෙන්න මේ ආපු ගමනක් තියනවනේ නේ ඒ අය
මාර විදිහට ඊට කලින් පිරිසගෙන් හොඳ අත්වලක් අරගෙන තිනවා ඊට පස්සේ ඒගොල්ල පුළුවන් තරම් කරණම් ගහවුවා දැන් එහෙම එහෙම මේක යනවා හැබැයි මට වෙලාවකට හිතෙනවා දැන් පොඩ්ඩක් හානියක් වීගෙන එනවද ඔය කියන හැඟීමකුත් තියෙනවා ඒක ඇත්තරම ඒක දැන් නම් එහෙම එකක් වීගෙන එනවා පොඩ්ඩක් ඒ කියන්නේ ආච්චිත් එක සංසදයේක යෙදෙන්නේ නැද්ද මොකද මේක අපෝ ගොඩක් කතා කරනවා ආච්චිම ඒක ආච්චිටත් දුකයි ඇත්තරම යා ගොඩක් මේ දුක් වෙන තැනක් තමයි මේ සංගීතයේ මේ විදිහට හැරිලා තියෙන එකට මේ වැරදි පැත්තකට එයා කියන්නේ ඒ කියන්නේ අර ඒගොල්ලෝ කැප කළා එහෙම දැන් මට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් එයා කියනවා දැන් අපි ඉස්සර සින්දු කියද්දී මෙහෙම දවස් එකමාරක් විතර රෙකෝඩ් කරනවා සින්දුවක් ඒකේ තියෙන වටිනාකමයි දැන් නිකන් ස්ටුඩියෝ එකට ගිහිල්ලා ටග් ගාලා තප්පර 2යි 3යි මේ විනාඩි 10න් 15න් සින්දුවක් කියලෙන එකයි ඒක තාක්ෂණයේ දිනුනෝ තමයි හැබැයි එතන අර නැති වෙලා තියෙනවා පොඩි මානුෂීය පැත්තක් ගීතේ සහ මේ හරසුන් බවක් වෙලා තියෙනවා ඒක එයාට දැනෙනවා හරියටම එයා කියන්නේ දැන් අර විදිහට මහන්සි වෙලා කරන එකකයි මේ නිකන් මෙහෙම සමාන දැන් මට කියන උදාහරණයක් සමාල්ලාට මේ සිං කරන්න ගියාම මේ අඩුම ගානේ මියුසික් ඩිරෙක්ටර් කවුද කියලාවත් දන්නේ නැහැ අනිත් ඩුවට් කෙනෙක් කෙනා කවුද කියලාවත් දන්නේ නැහැ මේ සමාල්ලාට සිංගර් මේ රෙකෝඩින් ඉන්ජිනේර් මම විතරයිලු ඉන්නේ ඉතින් අර ඒ අර කනෙක්ෂන් එකක් නැති වෙන එක ඒක තමයි යාට ගොඩක්ම දැනෙන්නේ ආච්චිට ඒගොල්ලනේ ඉස්සර හැම නෙමෙයි ඉස්සර මෙහෙම ඔකෙස්ට්‍රා එක ඉන්නවා හැමෝම ඉන්නවනේ එතකොට අර තියෙන ඒක විශාල පිරිසක් පිටිපස්සෙන් ඉන්නවනේ පිරිසක් කියන්නේ දැන් එක සින්දුවක මට මතක විදිහට ආච්චිගේ ඔකෙස්ට්‍රා එක විතරක් 75ක් හිටියා ඉන්නවා ඔව් එක සින්දුවක මොකක් හරි ඔය ෆිල්ම් සින්දුවක 75ක් හිටියාලා ඔකෙස්ට්‍රා එක විතරක් එතකොට හිතන්නකෝ එතනදී ප්‍රෙෂර් එක කොහොමද කියලා එයා කියන්නේ ඒ ඒක තමයි ඒ මිස් වෙනවා මේ ආච්චි මිස් වෙන්නේ ගොඩක් ආච්චි කියනවා ඒ අපි දෙන්න කතා කරන ගොඩක්ම මාතෘකාව තමයි ඕක එයා කියන්නේ මේ කාලේ තියෙන සංගීතයේ එච්චරම මේ හොඳ නැති පැත්තක තමයි හොඳයි දැන් ඔතනදී මට මතුවන දෙයක් තමයි මට මතක් වුණ දෙයක් තමයි මේ දැන් අපි දකින්නනේ ප්‍රසංග වේදිකා දකින්න එතකොට විවිධ ප්‍රසංග තියනවා මේ ගායක ගායිකාවන් විසින් එතකොට අපි හරියට ඔය තාක්ෂණය පැත්තෙන් නේද ලයිටින් පැත්තෙන් ගොඩක් දේවල් හිතනවා ඒ වගේම අපි ඊට සමගාමීව අපි මොනවාද ප්‍රයෝජනයට ගන්න අපි කියන ප්‍රොප්ස් අනන්වා නම් ඔය වගේ දේවල් අපි ෂෝ එකකදී අපි අනිවාර්යයෙන්ම සෑහෙන ලෑස්ති වෙනවනේ නේද අපි අඳින ඇඳුමේ ඉඳන්ම හිතනවා දැන් ඉන්න කෙනෙක් හිතනවා හැබැයි මට හිතනවා ලතා වල්පොල මහත්මිය ස්ටේජ් එකට නැග්ගහම ඒ වගේම ඊට සමගාමී සමකාලීන පිරිසන් ඉන්නවනේ ඒ අය එනකොට ඔය හැමදේම ඔය තියෙන ලයිට් උත් නිවිලා යනවා ඒ ආලෝකයම ඇති කියලා ඒ මොකක්ද ඔයා දකින්න ඒ වෙනස ඒ මොකක්ද අපි මෙහෙම කිව්වොත් මිනිස්සුන්ට තේරෙන්නේ අනිවාර්යයෙන්ම අපි අර අනන්‍යතාවය කියනටත් වැඩිය ఐడెంటిటీ එක ලෙගසි එක ඔව් ඒ ලෙජෙන්ඩරි ඒ වටපිටාව ඒක මම ඒ කියන්නේ ළඟින්ම දැකලා තියෙනවා මොකද ඉතින් ආචිත් එක්ක හැමතිස්සෙම මම ඉස්සර යනවනේ වැඩවලට යනකොට අර රූම් එකක් ඇතුළට ගියත් ෂෝ එකකට නැගියත් එතනදී අර යා දිහා හැරලා බලනවා මිනිස්සු ටක් ගාලා ඉතින් ඒ උන්නේ සුදු ඔසරිය ඇඳගෙන විශාරද නන්දාමාලිනී මහත්මිය වේදිකාවට නැග්ගත් අපි හැමෝම මාර සංයමකින් අසුන් ගත වෙනවා සාපිට අර ලයිට් වටපිටාවේ තියෙන මොනවාද සද්දබද්ද කිසි දෙයක් නැහැ හරියට හරි ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඒගොල්ලන්ට පුළුවන් අර මිනිස්සුන්ව වශී කරගන්න ඒක ඇවිල්ලා ඒ gift එකක් ඒක ඇවිල්ලා god gift එකක් ඒක ඒක කට අල්ලන වෙලාවෙ ඉඳන් සින්දුවක් කියන්නේ මිනිස්සු අහනවා ඒක ඇවිල්ල හැමෝටම හම්බෙන්නේ නැහැ ඒක ඒ වාසනාව. ඉතින් අර ඒක මම දැකලා තිනවා. ඒ කියන්නේ මියා සින් කරන්න ගත්ත වෙලාවෙ ඉඳන් මිනිස්සු ඇස් දෙක අරගෙන බලගෙන ඉන්නවා. අනේ නිසා අපි කියන්නේ යාලට ලෙජන්ඩ්ස් කියලා නේද? ඒක හින්දා තමයි. ඒ නිසා ඒක තමයි අපි පවත්වාගෙන යන්න ඕනේ. අපි කරන වැඩේ ගුණාත්මකභාවය ඒ වගේම තමයි ඒ වටපිටාවේ අපි කොයිතරම් හිතන්න ඕනේද සහ චිරාත් කාලයක් පුරාවට ගීත ශාස්ත්‍රයේ වැජබෙන්න ඕනේද කියන කාරණා සම්බන්ධව අපි හිතුවොත් තමයි අපිට තැනකට යන්න පුළුවන් එහෙම හිතපු නිසා තමයි අද ලංකාවේ ගීත කෝකිලාවිය බවට කලාශූරි ලතා වල්පොල මහත්මියට එන්න ඒ නම දිනාගනේ විරුදාවලිය ලබා ගන්න හැකියාවක් ලැබුණේ. ඉතින් අද එතුමියට සුබපතන්න එපේ නේද? ආචිර සුබපතන්න ඕනේ නේද? හොඳයි. ඉතින් බොහොම අපූරු වාදනයක් එක්ක අපි සුබපතන්න සූදානම් වෙනවා. ඒකට තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් අපි දැන් සූදානම් මේ අවස්ථාවට යොමු වෙන්න. මේ සෞම්‍ය රාත්‍රිය ගීයති කිමතාමනාවෙන් මගේ ශ්‍රීමතී
මේ සෞම්‍ය රාත්‍රියගේ නායකි දිමතාමනාවේ මගේ ශ්‍රීමති රමණීය ගුම්පැ උතුම් දර්ශනේ රන් තාරකා ගියසේ පෙනේ රමණීය ගුම්පැ උතුම් දර්ශනේ රන් තාරකා ගියසේ පෙනේ සේපාලිකා මාගේ අමානන්දනී කෝවනේ කිම තාමනාවේ මගේ ශ්‍රීමති හොඳයි එහෙමනම් අද දවසේදී කලාශූරි ලතා වල්පොල අද්විතීය ගායන ශිල්පිනිය ඔබතුමියට සුබම සුබ නිරෝගීමතු පන්දිනයක් නැවතත් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා ඔබට චිරං ජයතු අපි මේ විදිහට විශේෂාංගය අද දවසේදී නිමාවටපත් කරනවා තවත් දවසකදී අපි එහෙනම් මුණගැහුවා බොහොම ස්තුතියි තිසර බණ්ඩාර මහත්මයා තමයි අද දවසේ අපිත් එක්ක එකතු වුණේ අපේ රටේ ඉන්න දක්ෂ වයලින් වාදක ශිල්පියෙක් ඒ වගේම තමයි සංගීත ශාස්ත්‍රයේ හැම පැතිකඩක්ම එතුමත් නියෝජනය කරනවා ඉතින් ඉදිරියේදී සිද්ධ වෙන සියලුම වැඩ කටයුතු වලට අපි සුබ පැතුම් එකතු කරනවා නුදුරු අනාගතයේදී අපි තවත් වැඩසටහනකින් මුණගැහෙමු සෙනම් ආයිබන් සුබ දවසක් ඔබට හොඳයි අපි සූදානම් වෙන්නේ උදාහරණ කැටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරු අපි නැවතත් සම්බන්ධ වෙමු